එතකොට ඔබතුමල්ලා දෙන ආදර්ශ මොනවාද, ආදර්ශ තිබිලා තියෙනවාද ප්‍රතිපත්ති ගරුක දේශපාලනයක් කරා කියලා කියන්න? පළවෙනි එක තමයි ඔය ජනතාවගේ ගෝසාකාරී හඳ කේලියට රත්න පත්තු කරා නම්, IMF එකේ ගිවිසුම ගෙවුවට පස්සේ සිරිපොතේ රත්න පත්තු කරා නම්, ඒ ගෝසාව මිසක ජනතාව නෙවෙයි. ඉන්සාර අපි අර ඒ ගෝසාව තමයි ජනතාව කියලා බැනගත්තු චුට්ටක් පැටලැවෙන. හැබැයි මේ දේශපාලන සංස්කෘතිය වෙනස් කිරීම සඳහා අපේ භාවිතාවන් අපිට සරල කීපයක් කියන්නම්. අපිට මන්ත්‍රීවරු 39ක් ආපු වෙලාවේ නැති පොල්ගම්පල කියන මන්ත්‍රීවරයා ජපානයට දරුවෙක් කරගන්නවා. පොඩි බිරිඳ දන්නේ, මීඩියා දන්නේ, එළිය තින්නේ, පක්ෂි විතරක් දැනගත්තා. අපවද මන්ත්‍රීවරු නැහැ. අපි ඒ වෙලාව සන්ධානක ඉන්නපු නිසායි මන්ත්‍රීවරු අපේ පක්ෂයට ලැබෙන්නේ. ඒ මන්ත්‍රීවරු ලැබෙන්නේ කාටද? ලලිත් දිසානායකට මාවනන්න මන්ත්‍රීවරු. මට මතක ඇති අපි පොන්සේකත් එක්ක එකට තරගින්න පුළාවදී පොන්සේක හිරේ ගියා. පොන්සේක හිරේ ගියාට පස්සේ ඔහුගේ මන්ත්‍රීවරු අවසන්. පොන්සේකට පස්සේ මනාප ලැබිච්චේ අපේ ලක්ෂ්මන් නිකුමා. ඉන්සා විවස්ථානුකූලවත් නීත්‍යානුකූල ගත්තත් මන්ත්‍රීවරු අයිති කාටද? ලක්ෂ්මන් නිකුමාට. අපි කීතනවා මේක පොන්සේකගේ පාර්ශ්වයට අයිති මන්ත්‍රීවරු. අපේ ලක්ෂ්මන් සහෝදර පාර්ලිමේන්තුවටවත් යන්නේ නැතුව ඉල්ලාස් මිලිමු දෙනවා. ඊළඟ යටින් ඉදපු පොන්සේකා පක්ෂ නියෝජනය කුරු කැටගොඩ පාර්ලිමේන්තුවේ. කවුරුත් මේවා කරන්න ඔබට මතක ඇති. කවුද? රන්ජන් රාමනායක හිරේ ගියපු වෙලාවේ. ඒ කියන්නේ ඒක මන්ත්‍රීවරු අහෝසිනවද නැද්ද කියලා ලොකු තර්කයක් තිබුණු වෙලාවේදී. පහුවද ඇවිල්ලා මාන්න පෙරමු දිවුරුන්දු. අතර්කිත. ඒගොල්ලෝ එහෙමයි. අපි එහෙමනේ. ඒ වගේම මට මතකයි අපේ මන්ත්‍රීවරු 41ක් ආපුලා චන්ද්‍රිකා කිව්වා පක්ෂයට අර්බුදයක් තියෙනවා. අපේ ජාතික ලේසින් පහක් එකතු වෙලා තිබ්බා. ඒක තුනක් අපි කොකමක් නැද්ද දෙකක් තියාගන්න. කවුරුත් එහෙම කරන්නේ. ඒ නිසා මේ mantri dūr ඒවා අපිට නිකන් එහෙම මේ අපි දේශපාලන අරමුණු සහ අපි පරමාර්ථ නිගන්නකොට අපිට ඒවා නොසලක හැරි වටනකම් දේවල් වලට අපි උත්තර දෙනවා. ඊළඟ ඔබට මතක ඇති අපේ පළාත් සභා මන්ත්‍රී 82ක් ආවා. ඒ පළාත් සභා මන්ත්‍රීවරු 82 නෝ 82ටම වාහන ප්‍රමුඛම 82ටම. හැබැයි අපි 3ක් හෝ 4ක් පාවිච්චි කරලා වෑන් රථ 4ක් ගෙනාවා. ඉතුරු 78ම නිකන් අත්තරේ. කෝටි ගාණක් කෝටි 70ක්. අපි එමු කළා. ඉතින් අපි වාහන ප්‍රමුඛ අත්තරලා. අපිට ලැබුණු එකදු වාහන ප්‍රමුඛකට අපි දුන්නා. අපි වාහන ප්‍රමුඛ වැඩි ප්‍රමාණය. අපි ගත්තේ ඩබල් කැප් එක. අපේ වාහන පර්මිට් එක වටිනාකම මට මතක ඩොලර් 64000. ඩොලර් 64000 වටින වාහන බීපී ගෙන්න. අපි ගෙනා 17000ක ඩබල් කැප් එකක් දුන්නා. මට එක මන්ත්‍රීවරයෙක් නම කිව්වේ නෑ. ඔයා මට වාහන පර්මිට් එක දුන්නු මං කැප් එක නිකන් දෙන්නම්. හරි අපිම ජනතාවගේ මුදල් නාස් කළා. මම අමාත්‍ය දුරේ දරන වෙලාවේදී බජට් එකෙන් අමාත්‍යවරයාට මුදල් ප්‍රමාණයක් දුන්නා. ඒක නිකම්. ඒවා නිල මුදල් නේද? කෑමට ගමන් බිමන් වලට ඒවට ගිලන් කරා. ඒ සල්ලි මම මාස 6ක් ඇතුළත ඉතුරු කරා. මාස 6ක් ඇතුළත ඉතුරු කරලා දොර දිගේ බස් දෙකක් දාරන් දැම්මා. කුස්කර්මා මාතෙන් සේවකයන්ට වැඩ දෙනවා. අදත් මොමිතන මිරිස්වත් ඉදරුයි වැල්ලවත් දෙකින් බස් දෙක දුන්න පාරේ මන්දර. අපි මම පාර්ලිමේන්තුවේ මා අවුරුදු 24ක් අපේ මන්ත්‍රීවරු ගණනාවක් හිටියා. මම මේ පාර්ලිමේන්තුව අවුරුදු 24ටම රජයේ පොලිස් නිලධාරීගේ ආරක්ෂාව අරගන්නේ. අපි අමාත්‍ය දුර හැටියට වැඩ කරනකොට හරි අපේ කාර්ය මණ්ඩලවල මිතුරන් ඥාතීන් දාගෙන ඒ නිසා මම හිතනවා අපිට හම්බුන හැම අවස්ථාවකදීම මේ රටට ඕනම මොන වගේ දේශපාලන අධිකරණයක ආදර්ශ දීලා තියෙනවා.